ආයුබෝවන් කුමරිය YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ මේ පෙන්සිල් කේස් එක මහගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු මේ පෙන්සිල් කේස් එක මහන්න මොනවද අපිට ඕන කරන්නේ කියලා. අද මම මේ පෙන්සිල් කේස් එක මහන්න අරගෙන තියෙන්නේ හෑන්ඩ්ලුම් කියන රෙදි වර්ගය. ඕගොල්ලන්ට පුළුවන් කැන්නස්, ඩෙනිම්, රෙක්සින් වගේ ඝනකමින් යුත් රෙදි වර්ගයක් උනත් මේ සඳහා පාවිච්චි කරන්න. පෙන්සිල් කේස් එකේ ලයිනින් එක සඳහා අරගෙන තියෙන්නේ කැම්බ්‍රෙල්ලා කියන රෙදි වර්ගය. මේ සඳහා ටැපට කියන රෙදි වර්ගයත් පාවිච්චි කරන්න පුළුවන්. ව්‍යාපාරයක් වශයෙන් කරනවා නම් කැම්බ්‍රෙල්ලා ටැපට කියන රෙදි වර්ග පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් වෙනත් රෙදි වර්ගයක් වුණත් ඕගොල්ලන්ගේ කැමැත්ත පරිදි යොදා ගන්න පුළුවන්. ඒ වගේම නොම්බර 5 ෂිපර් ටේප් එක අපිට අවශ්‍ය වෙනවා. මේවා වෙළඳපොලේ යාර වශයෙන් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන නොම්බර 5 ෂිපර් හෙඩ් මේවා විවිධ වර්ණවලින් වගේම විවිධ ඩිසයින් වලින් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. මේ තියෙන පෙන්සිල් කේස් එක සඳහා අවශ්‍ය වෙන බ්ලොක් එක අඟල් 10ක් දිග, අඟල් 11ක් පළල බ්ලොක් එකෙන් රෙදි කොටසක් සහ ලයින් කොටසක් අරගෙන තියෙනවා. ඒ වගේම ලූප් එක සඳහා අඟල් 1.5ක් පළල, අඟල් 3ක් දිග කොටසකුත් අරගෙන තියෙනවා. අඟල් 12ක් දිග නොම්බර 5 ෂිපර් ටේප් එකක් සහ ෂිපර් හෙඩ් එකක් අරගෙන තියෙනවා. පයිපින් කිරීම සඳහා අඟල් 1.5ක් පළල, අඟල් 14ක් දිග රෙදි කොටසක් අරගෙන තියෙනවා. අපි දැන් බලමු මේ පෙන්සිල් කේස් එක මහගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අඟල් 10ක් දිග ගත්ත පැත්ත. රෙද්දේ හොඳ පිට පැත්තට ෂිපර් ටේප් එකේ හොඳ පිට මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ ලයිනින් එකේ හොඳ පිට ෂිපර් ටේප් එකේ කන පිට පැත්තට මේ විදිහට තියාගෙන ලයිනින් එක ෂිපර් ටේප් කොටසත් සහ රෙදි කොටසත් එකට මෙන්න මේ විදිහට තියාගෙන පින් කරගෙන මහගන්න තමා ඕනේ. මෙන්න මේ විදිහට මහගෙන වියර වෙලා මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා අතින් හොඳට මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම අතින් හදා ගන්න. ඊට පස්සේ අවුට්ලයින් එක කරගන්න ඕන. අවුට්ලයින් එක කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට රෙද්දේ හොඳ පිට ෂිපර් ටේප් එකේ හොඳ පිටට මෙන්න මේ විදිහට තියාගෙන ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ලයිනින් එකත් මෙන්න මේ විදිහට තියාගෙන ලයිනින් එක ෂිපර් ටේප් එකත් රෙදි කොටසත් මෙන්න මේ විදිහට එකට තියලා පින් කරගන්නවා. කරගෙන වියර වෙලා මෙන්න මේ විදිහට ෂිප එක ගාවින්ම මෙන්න මේ විදිහට මහගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෂිප එක අරිනවා. ඊට පස්සේ ඇරලා වියර වෙලා මෙන්න මේ විදිහට හරව ගන්නවා. අපිට තියෙන්නේ අනිත් පැත්තෙත් කලින් විදිහටම අවුට්ලයින් එක කරගන්න. දැන් අපි බලමු ෂිපර් එකට ෂිපර් හෙඩ් එක දාගන්නේ කොහොමද කියලා.
ෂිප හෙඩ් එක මැදට ගන්න ඕනේ හින්දා නැවතත් මෙන්න මේ විදිහට ෂිප හෙඩ් එක දා ගන්න ඕනේ. පෙන්සිල් කේස් එකේ ලූප් එක සඳහා භාවිත කරන කොටස මෙන්න මේ විදිහට දෙපැත්තෙන්ම නමලා මහ ගන්න ඕනේ. මුලින්ම එක පැත්තක් නමාගෙන මහල වේර වෙලා ආයි අනිත් පැත්ත නමලා මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි මහ ගන්න. විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. දැන් ෂිප එකේ ඉඳන් ඉහළට අඟලක් අඟල් භාගයක් හිටින විදිහට මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි මහගත්ත ලූප් කොටස. එය හොඳ පිට එළියට හිටින විදිහට මේ විදිහට දෙකට නවා ගන්න. ඊට පස්සේ මේ ෂිප එක තියෙන තැනින් මෙන්න මේ විදිහට තියාගෙන මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. මේ විදිහට දෙපැත්තම මහගෙන වේර වෙලා වැඩි ෂිප කොටස් සහ රෙදි කොටස් කපා ඉවත් කරගන්න ඕනේ. පෙන්සිල් කේස් එකේ හොඳ නිමාවක් ලබා ගැනීමට අවශ්‍ය නිසා තමයි අපි පයිපින් කරන්නේ. අපි පයිපින් කිරීම සඳහා කපාගත් කොටස මෙන්න මේ විදිහට තියලා මුලින්ම මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. අතින් හදා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා පයිපින් කොටස මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට එක සැරයක් නමලා ඊට පස්සේ ආයෙත් සැරයක් මෙන්න මේ විදිහට නමා ගන්නවා. මේ නමාගද්දී නූල් පේන්නේ නැති වෙනවා නමා ගන්න. දැන් බලමු අපි මහ ගන්න කොහොමද කියලා. දෙපැත්තම මෙන්න මේ විදිහට පයිපින් කරගෙන තියෙනවා. ෂිප එක ඇරලා පෙන්සිල් කේස් එක කොහොමද මහගෙන තියෙන්නේ කියලා බලමු. මේ තියෙන්නේ මම අද මහන්න කියලා දුන්න පෙන්සිල් කේස් එක. ඕගොල්ලන්ට අපැහැදිලි තැනක් හරි නොතේරෙන දෙයක් හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටි ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.